වනාරණ සෙනසුන පමනක්ද නිවන් යන සෙනසුම මකුළු දැල් වහලෙන් දියේසින ඉඳ හිට දිනක විතරක් බත්ති දෙන පැල්පතක වැල්ලැඳික තෙල් බෙහෙත් කෙඳිරුමක කුණුකානු මුල්ලක රෙද්ද සැට්ට ජංගි කොට හෙල්ලේ කාරා කෙල ගසන කෙලපිඩ කොණ්ඩම් බෝට්ටුවක බඩගා එල්ලේ හුස්ම හිරවුණු ඉටි පැලලි අතරින් බොරපාට අරලියා මල් පීදේ විලවුන් සුවඳ පාට එලි සයුරක අයිස්කර කැමැත්තෙන් දියවේ බීර පහසක ඉංග්‍රීෂ් ස්පැනිෂ් මුදු නාද ස්වරයක නැගේ කටහඬ ඉසියුම් වදන්හා ගැටි වීදුරු සවස් කල මදුසාද කතාවකේ තුල සොඳුරු මහමැදුරු වෛශ්‍යා මුදු මොයක සුවවින්දන රෑ කලක සඳ බිඳද අගේ නැති රූපයක් සරාගේ කැස් දුලන සුයාමක හති සලන ඒ පෑද සනසුමට මාවතක් සියොත් තවුසන් ගිනි බින්දන හවස් කල රොකට්ටුව මුදාලයි සිතවිලි එකින් එක පැකට් කල පුරවාගෙන සිටි දුම් බෑග් අහවර තුරුණු අතකින් බිම වැටි ෆිල්ටර ඉඳුල් කුණු බහලන බාල්දිය ළඟ කළු බලල් මන්තර නයිට් කඩ පේලියේ තනින් තන කුණු සුවඳ සුන්දර වනාරණ සෙනසුන පමනක් ද නිවන් යන සනසුම කවුල සපාමුල ලහිරු කිතලගම කියන්නේ මානව ජීවිතේ ගැඹුරු නොගැඹුරු වඩා ගැඹුරු තැන් අපේ මනසට අහු කරගන්න උපකාරී වන භාවනා විශේෂයක් කියලා මාටින් වික්‍රමසිංහ මහතා වරක සඳහන් කරනවා. එහෙම බලනකොට ඒ වගේ භාවනාවක් වඩන්න අපට උපකාරී කරන කාව්‍යයක් කාර්යෝ කියන්නේ ඉන්ද්‍රාම අපේ මුනිවරු වගේ කණ්ඩායමක්. ඉතින් මේ මුනිවර භූමිකාවෙන් ලෝකය දිහා බලන ඒ භූමිකාවෙන්ම පෑනා කොලයක් අතර අරගෙන ජීවිතේ විවරණය කරන කවියෙක් තරුණ කවියෙක් බොහොම ලතෙත් හදක් ඇති කවියෙක් ජීවිතේ වෙනස්ව විඳින දකින මිනිසෙක් අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා බුක් මාක් වලට මං කලින් කිව්වනේ නම ඔබ දන්නවා ලහිරු ලහිරු කවියක් උපදින්නේ කොතනින්ද ඔය හදවතින්ද නැත්නම් මනසින්ද ලහිරුටවත් නොතේරෙන කොහරි අස්සකින්ද ඒක මං හිතන්නේ මේ ටිකක් හිතා ගන්නත් බැරි අමාරු ප්‍රශ්නයක් වගේ මං හිතන්නේ මේ ඒ හැමතැනම බලපානවා ඕන මට කියන්න පුළුවන් කවියක් උපදින්නේ සමාජයෙන් කියලා කවියක් උපදින්නේ මිනිස්සු අතරින් කියලා හැඟීම් වලින් හැඟීම් දරින් මිනිස්සු එහෙම කියලා කියන්න පුළුවන් ඉතින් ඒක අපිට හදවතට දැනෙන විදිය අනුව අපි ඒක නැවත ප්‍රතිනිර්මාණය කරනවානේ ලහිර ඔබේ කවි කියවද්දි මම මට කවියෝ දහ දෙනෙක් විතර තෝරන්න කිව්වොත් මං ඔබව අනිවාර්යෙන් තෝරනවා. ඒකට පාඨකෙක් රසිකෙක් විදිහට මගේ හේතුව මම ගෙනවොත් ඉස්සරහට මේ කවි හරි මිත්‍රශීලී. හරියට දැනෙනවා හරියට ලහිරුගි මිත්‍රත්වයේ අයින් කරොත් මිතුරෙක් වගේ ළඟ රැඳෙනවා. තියාගෙන හවසට කියවන්න පුළුවන්. රෑ නින්දට යනකොට බලන්න පුළුවන්. අලුත් තිමක් පාදලා දීලා හොඳට ඇහුම්කන් දෙනවා. කතා කරනවා වගේම මේ මිත්‍රශීලී ගුණය මට හිතෙන්නේ කවිය තුළ තියෙන ජීවී ගුණය කියලා ඔබේ මේ ජීවේ කොහෙන්ද මතු කරගන්නේ කවියෙක් ඒකත් අක්කේ මෙහෙමයි දැන් ඒක මට හිතෙන්නේ ඒ මේ මට පාදක වෙච්ච කියන්නේ අත්දැකීම් හේතුවක් වෙන්න පුළුවන් හැබැයි මම මෙහෙම එකක් තියෙනවා දැන් අපි කවිය විදිහට විවිධ අත්දැකීම් අපිට හම්බෙනමනේ කියන්නේ නිර්මාණ කරන අය විදිහට මම හැමතිස්සෙම හිතනවා මේක මම නැවත ප්‍රතිනිර්මාණය කරද්දි කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් මම හිතනවා ටිකක්. ඒ කියන්නේ නිකන් දැන් පාර යන ගමන් ප්ලොට් එකක් ආවා කියලා එහෙම ලියන්නවත් එහෙම නෙවි. මට ඕන හැමතිස්සෙම කියන්නේ මට තියෙන සංවාදයන්නේ මම එලියත් එක ගේන්නේ. දැන් ඔයා මගේ කවියකට ආස වෙනවා නම් ඒ මම කරන සංවාදයට ඔයත් කොටස්කාරයක් වෙන නිසා. ඉතින් මම කල්පනා කරනවා ඒ සංවාදයට සමාජ ඒකතු කරගන්න නම්
මං මේ සමාජය එකතු කරගන්න පුළුවන් විදියට මේක සංරචනය කරන්න ඕන කියලා. ඉතින් ඔක කවියේ න්‍යායාත්මක දේවල් හැරෙම කතාවක්ද? ඕක ගැන විශාල කතන්දර කියන්න පුළුවන්. නමුත් මං කැමති ඊට වැඩිය කියන්න මේ මට හැමතිස්සෙම මම කියන්නේ සවිඥානිකව කරන දෙයක් තමයි මගේ පාඨකයන්ට නැත්තම් කවි කියවන මිනිස්සුන්ට දැනෙන තැනකින් තමයි ඒක කවිය ලියන්න උත්සාහ කරන්නේ සහ ඒ දැනෙන තැනට ඒ පාඨකයවත් එකතු කරගෙන. ඒ කියන්නේ පාඨකයව දුරස් කරලා මම කවිය ලියන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම හිතන්නේ. ඒත් එහෙම තමයි මගේ ලියවෙන. ඒකට නිශ්චිත කියලා නීති රීති ටිකක් හදාගෙන නැහැ. ඉතින් මට ඒක මම ලියන විදිය තමයි. තරුණ ලහිරු කවි ලියන්න පුංචි ලහිරුත් කවියට ආසවෙන්න හේතුවක් වුණාද? නැත්තම් අතරමැද ජීවිතේ කවිය ලහිරුට කිට්ටු වුණාද? ඒක මෙහෙමයි. දැන් මට ඇත්තටම ගත්තොත් මම කවි ලියන්න කලින් ওই සින්දු සම්බන්ධයෙන් පොඩි එකක් තිබිච්ච කෙනෙක්. ඒ කියන්නේ සින්දුවක් ලියන්න හිතා තමයි කවි ලිව්වේ. බොරු කියන්නේ නැහැ. මම සමහර කියනවා අපේ රටේ සාහිත්‍ය සමාජ කට්ටියට ටිකක් දෙන තැනුත් තියෙනවා. මම ටිකක් ඔය මේ ජනප්‍රිය සංස්කෘතියේ සින්දු අහපු කෙනෙක්. මම ඒකට කියන්නේ මම නිකන් අර සම්භාව්‍යත්වයේ කියන එක අතින් දරාගෙන ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය පෞලක මිනිස්සෙක් නේ. ඒකට එහෙම තියෙච්ච මට අහන්න හම්බෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඉතින් මටත් ඒ ගාන හිතුණා ඒ වහගෙන යද්දි නිකන් එන ජනප්‍රිය ගීත රචකයෙක් කියන තිබුණා මම අරුණේ වගේ කියලා. සින්දු ලියලා මෙන්න මෙයාට කියලා කියවන්න තිබ්බා වගේ එකක් තිබ්බා. හැබැයි එහෙම හිත හිත ලියද්දි මට කවිය කියන එක යම් යම් දේවල් අහවල තිබ්බා. කියන්නේ ඉස්කෝලේ සිලබස් ඇතුලේ. එතකොටත් ටිකක් අපිට කොළඹ කවියුනේ හම්බෙන්නේ. ඒ නම් එක්ක ඉතින් මට එතකොට හිතුණා කවුද ගන්න කවියෙක් වගේ වෙන තිබ්බා නම් ශාමරු වගේ එකක් හිතුණා. හරිද? එහෙම හිතලා එහෙම ලිව්වේ. ඊට පස්සේ සින්දු ලියන වැඩේත් කරගෙන ගියා. එහෙම සින්දු ලිව්වට එහෙම සින්දු විදියට වෙලා නැහැ දැන් ගොඩක්. හැබැයි මේ එහෙම ගිහිල්ලා මට ඒ ලෙවල් කරන කාලෙන් පස්සේ තමයි ටිකක් කවියට ඊට වැඩිය සීරියස් එන්න ඕනේ කියලා හිතුවේ. ඒ කියන්නේ ඒක ටිකක් වැඩිපුර කියවන්න ගත්තේ. ඒ කියන්නේ සිලබස් එකේ තියෙන එකෙන් එහාට ගිහිල්ලා දේවල් හොයාගෙන කියවන්න ගත්තා ඒ කවියෝන්ගේ. ඒකත් එක මට හිතුණා මේක මොකද්ද මගේ ගනුදෙනුවට මට පහසු තැනක් කියලා. ඉතින් එහෙම වෙලා ඒ පැත්තට හැරුණා. ඔව් මොකද්ද ඒ ගනුදෙනුවට පහසු තැනක් වෙච්ච දේ කියවනකොට අපිට අපහසුවක් දැනෙනවා සමහර තැන්වල. ඒ අපහසුව ඇති කරන්නෙම කවිය අපිට තව හිතන්න තව තව හිතන්න හිතලා ඕන්නම් හැදෙන්න. මේ පළවෙනි කවිය පොතේ තියෙන වැඩසටහනෙත් පළවෙනි ගැයුම. ගල් කඩපු දෑතට මල්ලිගේ දඟ වැඩනු හුරුද ඇඟ පතරුදා හින්දම නෙවෙයි නේද අම්මේ වේලාසනෙම කිරි දීලා මල්ලිව නිදි කිරි ඔය තරම් චිමිනියට ඇස ලොකුඹ ලෙඩවේවි රත්තරන් තෙලුත් දැන් ඉවරයි හෙටත් පාඩම් කරන්න එපේ චිමිනියේ තෙල් අඩු වෙනා හින්දම නෙමෙයි නේද අම්මේ දුවේ උඹ නිදිය පං කිව්වේ රෑබතට හදපු රොටි අම්මේ අපි දෙන්නට හොඳ ටෝම Thank you.
තව තුරට ගත්ත දෑතේ කඳුළු හීතල තේරුණා අම්මගේ උණු වෙච්ච සුසුමන් මගේ මූණේ ගැවුණා කඳුළු වැටුණත් අම්මා සතුටින් ඉන්න බව මට තරහ නෑ මම්මි මට දැන් ඉඳයි එක පිම්මේ මන්න තරහයි ලහිරු මේ ස්වභාව ධර්මෙත් එක්ක සමහරුන්ට දීලා තියෙන හැකියාවගෙන නෑ නෑ එහෙම තරහාවක් නෑ මම ඒ හැකියාවෙන් ගන්න ප්‍රයෝජන දැකලා විස්මයටපත් වෙන කෙනෙක් ලහිරු ජීවිතේ විසින් අනේක විද ගැහැට තිලින කරපු ඒ තිලින ලැබූ ලදරියක ආත්මෙට රිංගලා ඔන්න තරහ නෑ මං අම්මේ කියලා ඒ ගයනකොට ඒ කියනකොට සමහර වෙලාවට තවත් පෙම්වතෙක්ගේ පෙම්වතියකගේ ආත්මෙට යනවා තවත් වෙලාවට ලහිරු තංගම්මලගේ රාදලගේ ආත්මවලට රිංගනවා ඒ නැතුවත් සමහර වෙලාවට සමනලේකට දලඹුවෙක්ට වැටගෙය පඳුරකටත් හුස්ම දෙනවා කොහෙන්ද මේ නිමිති අහුලගන්නේ ලහිරු මං අර කලින් කිව්වාගේ අක්කේ තින් සමාජෙන් තමයි ඒ කියන්නේ මම හිතන දෙයක් තමයි ඇත්තටම මේ සාහිත්‍යකාරයෙක් කියන්නේ නැත්තම් කවියෙක් කියලා කියන්නේ මේ රස්තියාදුකාරයෙක් වෙන්න ඕන මං හිතන්නේ රස්තියාදුකාරකමක් නැතුව හොඳ නිර්මාණකාරයෙක් වෙන්න පුළුවන් කියලා කාටවත් මේ ලෝකේ අපි සමහර ලාවට මේ කියන්නේ ලෝක ඉතිහාසයේ සමහර ඒවා කියවද්දී සහ ඒ ලේඛකයන්ගේ දේවල් ගැන හොයලා බලද්දී ලංකාවෙත් බලද්දී මම හිතන හොඳම නිර්මාණකාරයෝ කියන්නේ මේ රස්තියාදු ගහපු අය එක එක විදිවලට මං හිතන්නේ කාමරයක් ඔය හැරි කාමරයක මේ හතර වට කරගෙන වාඩි වෙලා මහා පොත් කන්දක් තියාගෙන හිටියේ කියලා හොඳ නිර්මාණකාරයෙක් වෙන්න පුළුවන් කියලා මොකද අපිට පරිකල්පනේ යන්න පුළුවන් දුරක් තියෙන කොහොමත් හැමතිස්සෙම ඒ කියන්නේ එක එක ශානර වලට අදාළව හැබැයි මං හිතන්නේ කවිය ලියද්දි මොකද මට හැමතිස්සෙම මගේ සමාජයයි ජීවිතයයි සම්බන්ධ ප්‍රතිනිර්මාණයක් මම කරන්නේ ඉතින් ඒව ඔස්සේ තමයි මම යම්කිසි මට කියන්න තියෙන දේවල් සංවාදය හදන්නේ ඉතින් ඒකට මට ඒ ලියත් එක තියෙන ගනුදෙනු තියෙන අවශ්‍යයි එහෙම නැතුනොත් එහෙම මට අමාරු මට එහෙම ලියවෙන්නෙත් නෑ ඇත්තට මෙහෙම ඒ කියන්නේ එහෙම මිනිස් ඇසුරක් නැතුව අර මිනිස් අහිනක ජීවත් වෙන්න කමක් නැතුනොත් එහෙම කියලා ඕනෑම තරහතරමක අමාරුයි මට හිතන්නේ ඔය හැම එකම එහෙම ඒ අත්දැකීමත් එක්ක ආපුවා අර දැන් ඔයා කියපු දැන් ඕකේ අර සමනල්ලු ඉන්න වගේ තැනුත් තියෙනවා ඉතින් ඒත් මිනිස්සු ගැනම අපිට පුළුවන් මොකද අපි ඒ කියන්නේ ඒ රස්තියාදුකාරකමේදී මිනිස් සමාජය තරම් නෙවෙයි අපි අපිට මේ වටාවට හැමදේම මේ භෞතික ඒ කියන්නේ අභෞතිකනේ ජීවි අජීවි හැමදේම අපිට වැදගත් ඉතින් ඒකත් එක තමයි වැඩේ වෙන්නේ ගිනි කූරු මලකට ආදර කරන බත් කූරෙක් ඒ හැම වෙන්න නම් ඒතරමට හිත සැහැල්ලු වෙන්න ඕනේ. හැබැයි බොහොම සංකීර්ණ මේ මනෝභාවයන් එක මානව හැඟීම් එක්ක කටයුතු කරනකොට හැම විටම මට හිතෙන දෙයක් කවියෙක්ට සරල වෙන්න පුළුවන්ද කියලා. හැබැයි කවි කියවනකොට මම විස්මයටපත් වෙනවා මේ සංකීර්ණ දේවල් සරලව දැනෙන්න ලගන්නා සුළුව ඒ වගේ අරුමැසි කවින් ගේනවා කියන එක. දැන් ඔබත් මං හිතන්නේ ඊට උදාහරණයක් සපයන කවියෙක්. මට තේරෙන්නේ මෙහෙම. හරි සංකීර්ණ දේවල්. දැන් ඔය අපි ඔය ගැයුමෙන් යහුව කවිය ඇතුළත් සංකීර්ණ කතාවක් තියෙනවා. හැබැයි හරි සුගමව අපිට ඒක ගෙනල්ලා තියෙනවා මේක කොහොමද ලහිරු කරන්නේ මේක ලේසි වැඩක් නෙමෙනේ මේකම අභියෝගයක්ද මේ කවිකම ඇතුලේ ඔබ ලබන ඔව් එක පැත්තකින් අභියෝගයක් ඒ කියන්නේ මේහෙම අභියෝගයක් වෙන දැන් අපි මේක අපි පාඨකය කියන එකත් අතර පොඩි සාහිත්‍ය ශානරයක් විදිය ගැන අරන් කතා කරාම කවිය කියන එක මේ කවිය ගැන විවිධ සංවාද තියෙනවානේ කවි ලියන්න ඕන විදිය ගැන තියෙනවා කවියේ හැඩතල ගැන විවිධ සංවාද තියෙනවා හැබැයි මේ දේවල් හැම එකක් ගැනමත් මමත් ලියන කෙනෙක් විදියට යම් සවිඥානිකව හදාරමින් කියවමින් තමයි යන්නේ. හැබැයි ඒව හදාරල කියවලා ගියා වුණාට මම හැමතිස්සෙම බලන්නේ ඒක මට දැනෙන විදියට ප්‍රතිනිර්මාණය කරන්න. කියන්නේ මට කොහෙවත් ගිහලා පදිංචි වෙලා ඒ විදියට කරන්න ඕන කියලා එකක් නැහැ මට. හරිද? එතකොට දැන් අරවා ආපු එක හරි දැන් ඒ කියන්නේ දැන් සංකීර්ණ කතන්දර අපි ආයේ කවිවල කියන්නත් ඕන සංකීර්ණවද කියලා මට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු දැන් මෙහෙම නිකන් සමහර කවි තියෙනවා දැන් බුදුහාමුදුරුව ගැන ලියන කවි. අපි හිතමු බුදුහාමුදුරුව වගේ කෙනෙක් ගැන කවියක් ලියනවා.
අපි දැන් මං කියන්නේ යව ගැන චරිතයක් විතර ගන්න ආගමික අර්ථයෙන් නෙමෙයි අපි ෆිලොසොෆර් කෙනෙක් වේ ගමුකෝ එහෙම අර ගත්තාන් පස්සේ අපි එයාගෙන අහලා තියෙනවා එයා තමයි හොඳම හරි සොඳුරුම sannivedakaya කියලා අහලා තියෙනවා හරි සොඳුරු විදිහට දේවල් බෙදා හදාගත්තු කෙනෙක් කියලා අහලා තියෙනවා හැබැයි සමහර අපේ කවිවල අපිට හම්බ වෙනවා ලෝකේ තියෙන ඉතාම බරපතලම ප්‍රහේලිකාම විදිහට බුදුහාඳුර ගැන ලියන්න ගිහින් ඉතින් මට ඒ වගේ තැන් එන අවුල් ඇයි එහෙම කරන්නේ කියන එක සහ දැන් ඇයි අනිත් එක අපි එහෙම ප්‍රසුත ගන්න කියන එකක් තියෙනවනේ දැන් අපි දැන් තරහ නැහැ මේ කවියව කියු නිසා ගත්තොත් දැන් මම ඇයි එක ලියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලියන්නේ ඇත්තටම මට තියෙන මොකක් හරි වේදනාවක් පිට කරගන්න විතරක්ම නෙවෙයි. ඒකත් තියෙනවා. සහ හැමතිස්සෙම මට ඕනේ එලියත් එක්ක ඒක ඒ සංවාදය හදන්න. අද එලියත් එක්ක සංවාදය හදන නිසා මට ඕනේ එලියට ඒක sannivedana කරන ක්‍රමයක් හොයාගන්න. මොකද කවි කියන්නේ sannivedana මාදිලියක්. කවි කියන්නේ sannivedana හැඩයක්. ඒ sannivedana හැඩය මම තෝරගත්ත විදිහ කියන්නේ මම හොයාගත්ත විදිහ තමයි ඕක. මේ කියන්නේ මට ඕක ගැන සංවාදයක් ඇතරම දැන් ඔය යම් ප්‍රමාණයක් ඔය කවිය මම දන්න විදියට කතා වෙලා තියෙනවා මට ඒක සතුටක් ඉතින් දැන් ඔබත් මං හිතන්නේ මාව දන්නේ අපි කවිය ඒ කියන්නේ ඔය පොත නිසා කියලා මම හිතන්නේ ඒ අරගෙන අපි වෙන හැඳුනුම්කමක් තිබ්බේ නැහැ කලින්නේ පොතෙන් පොතෙන් ඉතින් ඒ සතුට තියෙනුනේ මට ඒකට හැබැයි මම හිතන්නේ එහෙම ඕක ගියේ ඒක කියන්නේ සරලකමත් එක්ක මං කියන්නේ සංකීර්ණ අත්දැකීම් සංකීර්ණ විදියට අපි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මිනිස්සුන්ට ප්‍රහේලිකා විසඳ විසඳ කවි කිය මිදින්න ඕනේ නැහැ ඒක වෙන විදිහකට අපිට විඳින්න අපි මිනිස්සුන්ට ඒක සලස්සන්න ඕනේ කියලා මං හිතන්නේ. ඒකයි මං එහෙම කියන්නේ. පොත ඇතුලේ වේදනාවෙන් මිරිකෙන මේ සමාජ ක්‍රමය ඇතුලේ විඩාවට පීඩාවට පත්වෙන මිනිස්සුන්ගේ දුක රං යනවා. සැහැණ කවි කිහිපයක්ම තියෙනවා වගේ ඒ දුක ගැන මේ මේ ක්‍රමය වෙනස් වී තිබ බව ඔබ නොකිය අඟවන තැන් බොහොමයක් තියෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ රැකියාව කරන එක. එතකොට මිනිසුන්ගේ දුක එක ගැටෙන එක එක අහන්න වෙන එක. මිනිසුත් එක්ක කාලය ගත කරන්න වෙන එක. ඔබට හේතුවක් වෙනවා ඇති නේද? මේ කවි මෙහෙම උපදින්න. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මගේ ඒ කියන්නේ මගේ රැකියාව ඇතුළෙත් මම ඇතර ඔෆිස් එකට කොටු වෙලා කරන රස්සාවක් නෙමෙයි කරන්නේ. මම රිසර්ච් කෙනෙක් හැටියට මට ලංකාවේ මේ අර වේදුරු තුඩුවේ සිට දෙවුඳුරු තුඩුව දක්වා සමාජ අවකාශයන්වල මට සැරිසරන අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම ජන ප්‍රජාවක් එක්ක ඒගොල්ලොගේ ගම්වලට යාල ගාවට ගිහිල්ලා යාලගේ දුක වේදනාව සතර හැම එකක් එක්කම යම් යම් පරිශන අධ්‍යයනයන් එක්ක. ඉතින් ඒකෙදි මට ගොඩක් දේවල් හම්බෙන්නේවත් තියෙනවා. සහ මගේ පොඩි කාලේ ඉඳලා මගේ ගෙවුනෙත් එහෙම ජීවිතයක් තමයි. මම කියන පොඩි කාලේ ඉඳලා මගේ ගෙදර පරිසරය මම ආටිසිය ගාව බොහෝ කාලයක් හැදුනේ. ඉතින් එතනත් මම පටන් ගන්න තියෙන්නේ මේ එළියට ගිහිල්ලා. මම නිකන් මලවත මම 5 6 7 වසර ඉඳලා ආච්චිත් එක්ක ටිකක් පොළට යන එළියට යන එහෙම දරුවේ. එතකොට මට ඒ දවස්වල තමයි මම හොයන්න ගත්තේ මිනිස්සු ගැන ඒ කියන්නේ දේවල්. ඒක එදා ඉඳලා තාම තියෙනවා ඉතින්. දැන් සිංහලෙන් නේ මේ කවි තියෙන්නේ. කවි සිංහලෙන් ලියලා තිබුණාට කවිය සිංහලද? එහෙම වෙන්න ඕනේද? කවි සිංහලෙන් ලියලා තිබුණාට කවිය සිංහලද? මට මාර ප්‍රශ්න අහන්න ඕනේ නේද? ඇත්තට මේක හරි වැදගත්. මම කියන්නේ يعني කවිය තෝගේ තියෙන අපිට සිංහල කියලා එක ගන්න අපි يعني මේක ප්‍රකාශන මාධ්‍ය නිසානේ භාෂාව නිසානේ. නැත්තම් ওই ප්‍රසූතමකක්වත් සිංහල නැහැ. ඒක මනුෂ්‍යයිනේ. ඒ කියන්නේ වයිට් දෙන يعني කවියට පාද වෙන ප්‍රසූතය ගත්තොත් ඒකනේ කවිය තියෙන්නේ. ඒ වෙතින් හැම මිනිස්සුන්ටම අදාළයි. ඒක මං හිතන ජාතියක් ආගමක් කුලයක් මලයක් නැතුව ඔය ප්‍රශ්න විදනන්නේක මිනිස්සු අපිට හම්බ වෙනවනේ. ඉතින් අපිට ඉතින් මේක මට සිංහල තමයි මට පුළුවන් නිසා ඉතින් මම මේක සංවිධානය කරන්නේ සිංහලයි. ලහිරු කවුරුත් ජීවිතේ ලහිරුට මුණ ගැහුණු කෙනෙක් කියලාද? අයියෝ ලහිරු කවි ලියනවාද? ලහිරු කවියෙක් නේද? ලහිරු ගැන අනුකම්පාවෙන් කතා කරලා නැද්ද කවියෙක් වීම ඇතුලේ? මම දන්නේ සමහර ලාවට මේ තාම අහන කට්ටිය ඉන්න ගමට ගියාන් පස්සේ එහෙමනම් මේ අනේ කවි ලියනවද පුතේ කියලා. නාම කියන්නේ. තාම රස්සාවක් නැ නේද වගේ කියලා. ඒ කියන්නේ අහන්නේ තාමනේ රජ රස්සාවක් නැ වගේ කියලා. ඉතින් එහෙම අහනවා. ඉස්සරනේ ඔකට හැ කේන්ති යන කාලෙකුත් තිබ්බ මොන කාර්යයක්ද කියලා දැන් දෙකක් කියන්න හිතනවා කියලා. දැන් මොකද වෙනස් වෙලාද? දැන් ඉතින් ඔව් අනේ නැහැ තාම මේ අමාරුම පොඩි රස්සාවක් කරන් ඉන්නු කියලා කියනවා. ඒතකොට යාළුවත් හොඳයිනේ. සමහරු ෆැන්ටසියක් උත් තියෙනවනේ එහෙම. හරි ආසයිනේ එහෙම අහන්න. නේ? කියන්නේ මිනිසුන්ගේ කියන්නේ මිනිසුන්ට අවිඥානික ආසාවක් තමයි මේ. කියන්නේ මම මේක පොඩි වෙන කතන්දරයක් කියන්නේ නේද? ඒ කියන්නේ මිනිස්සුගේ නැති දෙයක් සම්බන්ධව අහන එක. තාම බබාලා නැහැ නේද? එහෙම අහනෝනේ. තාම කාර් එකක් ගත්තේ නැහැ නේද? එහෙම අහනවා. තාම රස්සා විස්තර උන්නේ නැහැ නේද? ඒ අහන්නේ අවංකෙන්ම අර මුදිතා ගුණයකින් ඈත් එක්ක මේ වේදනාව විඳද ගන්න නෙමෙයි. බහුතරයක් අහන්නේ. ඒ රිදවන්න. එතකොට මම මේ වගේ කට්ටියන්ට යාළගේ අපි කියන්නේ යාළගේ ආතල් එක ගන්න දෙනවා දෙන අවස්ථා තියෙනවා. රිදවන්න දේවල් අහන සමාජයකට ඇයි ඔබ සැනසෙන්න කවි ලියන්නේ? ඉතින් මටත් හැමෝම රිදවන්න බෑනේ නේ.
එහෙනම් අපි හැමෝම ඉතින් يعني මිනිස්සු හැමෝම රිදීම් එක ජීවත් වෙන මං හිතන්නේ හරි අමාරුනේ අපේ සමාජේ මේ මොහොතන කොහොමද රිදීම් ගොඩක් එක්ක ඉන්නේ ඉතින් පැහැදිලිවම අපිට ඉතින් මං දන්නේ අපි දන්නේ දේන් ඉතින් සනසන උත්සාහ තමයි කරන්න ඕන ඉතින් ඒකෙත් හිතන වැති තේ සනසන හදන විදියට ඒ හුලඟ හමද්දි ඒ සාදරණුවට බන කීකී හිටියම හරිද මේ කවි පොතේ මං ආසම කවිය सत्य कुंभ जात के गिरा पोतक तैन मम अर होर मुलट वेटुन नरुम एक उन खाल खानी कुया उहलट पड़ी खाले इगेन नुव सांतुवर एक वेलत सकल लोत तु गेन होंद नरक देन गेनात इंट मे पल बुदिंट मे पेन बोंट बांबू ऐयूट इन्ने बेरियोंने अपे दाबी मट ऐद देम दारुन हुलंगट इरे हो नेगिटिन एकम थैन कीं पिमट वेटुनाम हितान थिबुनु देवाल कोच्चरद दावसीन देका कीं एत थेरुम यान कोट होंद वचन कियाने कोहमद कुनु हब किए किए अराकु गांजा कासिप हम मगुला मगहा गहा मामा थाम हितनवा ए हुलंग गेन किसित नौनु गानत සාන්තුවරුන්ගේ උගුලකට අහුවෙලා ගලක් උඩ ඒ හුලඟම විඳ විඳ උඹ තාම කියනවා හරි පුදුම බන උඹ තාම කියනවා උඹ තාම කියනවා හරි පුදුම බන සම්මතයේ දි නරකයි කියලා හිතපු කෙනා තමයි මේ අවබෝධය ලබාගෙන තියෙන්නේ නේ. හරි ලස්සනයි මේ කවිය. මේ අපේ සම්මතයේ සම්ප්‍රදාය ඇතුළේ හිනේ කොච්චර අන්දලා තියද නේ. ඒකයි වැඩේ. ඒක හංවඩු ගහන තියෙනවනේ. දැන් මම දන්නේ නැහැ දැන් ඇයි අපි එහෙම දැන් අපි සාමාන්‍ය කියන්නේ මේ කාක්කෝ නරකයි වගේ එකක් කියනෝනේ නේ. කපුටණයන් කලුයි අවුල්. හාව හරි හොඳයි එහෙම කියලා නරිය කපටි එහෙම කියලා කියනවානේ දැන් මම හිතලා තියෙනවා දැන් නරියෝ ඉතින් අපිට කරපු කපටි කමක් නැහැ නේ කියලා හරිද තහාව හොඳ වෙන්න නැති ඉතින් කරපු හොඳකුත් නැහැ කියන්නේ අපි මං කියන්නේ අර හැමතිස්සෙම පොඩි අධිපති තර්ක හදනම සමාජය තුළ දැන් ওই ගිරව් දෙන්නගෙත් එහෙමනේ අපිට ගණනලා තියෙන්නේ උඹලා හොඳ ගිරවයන් කියලානේ මට ඒක අහන්න තිබු මේක නම් විකාරයක් එහෙම මේ වෙන්නේ බෑනේ එහෙම හොඳ ගිරව වෙන්න සහ දැන් හොඳ ගිරව් වෙන කට්ටිය සහ එහෙම තැන් වලට වැඩිත් සමාජයක නම් මෙච්චර හොඳ වෙලා ඉන්නේ අනිත් එක අපිට හැමතිස්සෙම අමතක වෙනව නේද ලහිරුවේ අපි ඔබෙමට හද දාපු හුලඟ ගැන ඒ සමාජිකේ සමාජීය ආර්ථිකේ දේශපාලනයේ හුලඟ අපි බිමට වට්ටල තැන් තැන් වල විසි කරලා ඒත් අපි තම බණ කීක ඉන්නවද කියලා හිතනවා ඔව් දැන් තාම අපි එහෙම පිළිබෙදිලා ඉන්නේ මිනිස්සු ඒ කියන්නේ අපි මේ හුලඟ හමනම තාම දැන් අවුරුදු මං හිතන්නේ මම නම් හිතන්නේ මම ඉපදිච්ච දවස් ඉඳලා මේ හුලඟ තමයි හමන්නේ අපි මේ හුලඟේ තමයි ජීවත් වෙන්නේ ऐनिसा अपे जीवित अभी हम एक पैदल बैठल हुलंग निशा इथिंग ये हुलंग विनाश कर गए हुलंग गए ना अपीट संग मे खदा गाना बैठीच तैना बैठीच तैनाते अपट यम यम कहना तावकालिक हम बेच सतुर निशा ने भी मट तिबू ने यह गो प्रश्न है कितने क्या हिमली एक कवि थी ना बंबू के वचन මම මේක සඳහන් කරගත්ත මට ලේසි නිසා Google Map එකක් තියා ස්මාර්ට්ෆෝන් එකක් කරන් ඔය වගේ තියෙනවා. එතකොට උස් මුගුණ ගහ උඹට තාමත් මතකයි සුද්ධියේ ඒ වගේ එක. ඩොමා මම ඩොමා නඩු මම නඩු ඩොමා කෝච්චිය ඩකඩකස්සා. ඇයි ඌ අවසාන ජංගම කෙන්දරෙල්ල. People love shopping and people love food but the thing I love the most is the one and only you. However I know the truth I know the reality. දැන් මේ මම කියන්නේ කවි පොත ඇතුළේ තිබුණ
වෙනස් වෙනස් විදිහට වචන ගලාපලා රචනා ශෛලිය වෙනස් කරපු තැන්. අතරම කවිය විසින්ද මේ වචන ඉල්ලන්නේ ලහිරු. කොහොමද මේ හිතන හිතන විදිහට අමුතු අමුතු දේවල් දාලා වෙනස් කරන්නේ? මම ආසයි ඒක දැනගන්න. අනිවාර්යයෙන්ම කවිය විසින්. ඒ කියන්නේ අපිට මේ පාරිමයක් බැහැ භාෂාව අපිට බලෙන් මේ හදන්න බැහැ කවියක. මම කියන වෙන ශානරණත් එක තියෙනවා. ඒ කියන්නේ අපි ඒ අදාර ප්ලොට් එකට අදාළව තමයි අපි ඒ සන්දර්භයට අදාළව තමයි අපි සමහර භාෂාව ගොඩනගන්නේ. විශේෂයෙන් කවි එක ගත්තාම පස්සේ මම මේ කියන්නේ දැන් ඔය විවිධ කවි කිහිපයකනේ ඔය දේවල් ටික කිව්වේ. ඒ හැම කවි එකම ඒ අදාළ ප්‍රස්තුතියටත් ඒ වස්තු විශේෂයට අදාළවත් ඒට ඒ වස්තු විශේෂ කියන්නේ දුවන ඒ සන්දර්භයට අදාළව තමයි මේ භාෂාව ගොඩනගලා තියෙන්නේ. මොකද මට හිත කියන්නේ අපිට බැහැනේ නේද? කියන්නේ අපිට මම ගියොත් මහපාරේ මහා දුක් විඳින හරි අපි කියමු සාමාන්‍ය මිනිස්සෙක් ගාමට මට එයාට ඒ කියන්නේ යාගේ අත්දැකීම මට නිකන් පැරණි චිරන්තන සාහිත්‍ය භාෂාවකින් කියන්න බෑනේ. කියන්න පුළුවන් ඕන කවියකට කියන්න පුළුවන්. මට ඉතින් මොකටද එහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ අපි කියන්නේ අපි එතන ජීවත් වෙනවා නම් අපි අපිට පුළුවන් නම් අපි භාෂාවත් එතන ජීවත් කරවන්න. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන කෙනෙක් හිතන්නේ මේ දැන් ඕක ඔහම කියන්නේ වෙන වෙන විදිහට අහුවෙච්ච කට්ටිය හිතෙන්න පුළුවන්. මුටේ පිස්සුද එහෙම කවියකට මේ බම්බුව කියලා වගේ වචනයක් දාන්න පුළුවන්ද? කවියම්මද ඉංග්‍රීසි වචන ටිකක් දාන්න පුළුවන්ද? ඒත් වෙනස් වීමම සම්ප්‍රදායික ලක්ෂණයක් නේ. ඔව් අනිත් එක සහ ඒක තමයි කියන්නේ. වෙනසක් ඕනේ වෙනස් වෙනවනේ දේවල්. අනිවාර්ය වෙනස් වෙනවනේ. ඒ වැඩේ තියන්නේ කියන්නේ දැන් අපේ ලංකාවේ වෙනම අපිට සම්ප්‍රදාය සංස්කෘතිය ගැන වෙනම අපිට මේ සංවාද කරන්න ඕන කාලයක් නේ. ඒ කියන්නේ සංස්කෘතිය කිව්වම පස්සේ නිකන් ගල් කණු ටිකක් කියලා විතරක් හිතාගෙන ඉන්න සමාජයකනේ පාරම. අද අපි මේ ටික මේ කියන්නේ. ඒතර මම කියන්නේ කවිය වගේ එකක් ඇතුලේ කවියත් හැමදාම නිකන් එහෙම ගල් වෙලා එක විදිහට තියෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඒ ප්‍රස්තුතයන් එක්ක භාෂාව යොදා ගන්න වචන හැමදේම වෙනස් වෙනවා. මම හිතන්නේ මට නම් එහෙම නැතුණා ලියන්න බෑ කොහොමත් මේ කියන්නේ. එනම් නොලී ඉන්නවා. ඒත් එහෙම ලියන්න බැරි නා. එහෙම පුළුවන් කවි ලියන්න. කවියක් හිතලා ආයාසෙන් ඔලුවට ගන්නවද? කවියක් નિરાයාසෙන් ඔලුවට එනවද කොහෙන් හරි? ඇත්තටම දැන් ඕකෙදි මෙන්න මෙහෙම දැන් සමහරව ගන්න කවි ලියවෙනවා කියලා කියන එකක් තියෙනවනේ. අන්න ඕකෙදි මට ප්‍රශ්න ඇතුළේ මෙහෙම ලියවෙනවා කියලා කියන්නේ මම මේ ඉන්නකම එහෙම කවි ලියවෙන්නේ නැහැ. එකපාරට මෙහෙම මෙහෙම වෙන්නේ. ඔව් ඒ කියන්නේ තමාරු කියන්නේ මට කියන්නේ මමත් ඕක කියලා දෙන ඇත්තන හොඳේ. ඒ කියන්නේ මමත් ඉස්සර කියලා. මචන් ලියවුන්නේ නැහැ. ඒක කියන්නේ වෙන තැනක කියන්නේ ලියවුන්නේ නැහැ කියලා කියන්නේ අපි කරන වැඩේ උන්නේ නැහැ කියන එක. නමුත් කවි කියන්නේ මේ කවි කියන්නේ ලියවෙනවා කවි ලියන්න බෑ කියන එක විකාරයක්. මම කියන්නේ කවි ලියන්න ඕන. කවි ලියන්නේ නැතුව ඒ කියන්නේ ලියවෙන්න දුන්නොත් එහෙම වෙන විකාරයක් වෙන්නේ. ඒක මාටම දැන් මේ මට වෙන වෙන වැඩක් කර කර ඉන්නවා. ඒ වැඩේදී කවියක් ලියවෙන්න යන්නේ කියලා මෙහෙම වෙනවා. නැගිටලා ගිහිල්ලා. ඔව්. මනෝ බ්‍රාන්තිකින් වගේ කවියක් ලියනවා නෙමෙයි. එතන තියෙන මං හිතන්නේ එතන තියෙන ප්‍රශ්නේ මෙන්න මේ. ඕක අපි ලියා ගන්න ඕන තමයි මං කියන්නේ මේ කවි පිළිබඳව අවවාස කරන පිටිසක් බලන් ඉන්නවනේ. ඒ කියන්නේ කවිය ඒ කියන්නේ අපි ඒ කියන්නේ සවිඥානිකව ලියන්න ඕන. ඒ කියන්නේ නිරායසෙන් ලියනෝ දැන් ඔය කියන්නේ ආයාසෙන් ලියන එක තමයි මං කියන්නේ මේ කවි ලියන්න ඕන කියලා කියන්නේ කවි ලියන්න ඕන කියලා කියන වැඩේ මම කියන්නේ මම ගෙදර ගිහිල්ලා හරි දැන් අද කෑව උදේ රැයට කෑව 9යි දැන් 9:05 සිට 9:20 දක්වා මම කවි ලියන අවස්ථාව කියලා වාඩි වෙලා ලියන එක නෙවෙයි මම මේ සවිඥානික ලියන්න කියන්නේ මම සමහර ඔය කළු කියන්නේ පළවෙනි කවිය ඔය ප්ලොට් එක මට එන්නේ මම කියන්නේ ඒක විශ්වාස කරන කන්නේ කවුරුත් කිව්වට මට ඔය ඔට අදාළ සිදුවීම මගේ ඉතාම වේදනාවබර අත්දැකීම මම ලබන්නේ අවුරුදු 6-7 දී විතර. හරිද? හැබැයි මට ඒක තේරෙලා තිබෙන එක පිට කරගන්න කොහොමද කියලා ප්‍රශ්නේ. ඒ කියන්නේ ගැහණියක්ට තියෙන ප්‍රශ්න ගැන කියන්නේ. හැබැයි මට ලොකු නාම තමයි තේරුනේ කවි ඇතුළේ ඔක් කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක තේරුණාම මම සෑහෙන්නේ කියන හිතලා තියෙනවා. ඒ හිතල එක මොහොතකට මම නිරායාසයෙන් ඒක ආවා. ඒ ආපේක මම කාව්‍ය සංරචනය ඇතුළේ මම ඒක සවිඥානිකව ලියන්නේ. මම කියන්නේ සවිඥානිකව ලියන වැඩේ කරන්න ඕන. හැබැයි මේ ප්ලොට් එකක් අපේ ඇතුළේ අර මේ පැහැව දරුවෙක් වගේ වැඩෙන්න දෙන්න ඕන. ඒක ඇතුලේ નિરાයසෙන් එක එන අවස්ථාවක් තියෙනවා. නැතුව නම් අරම ෂෙඩියුල් එකක් හදාගෙන වගේ වාඩි වෙලා ලියන නම් අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ අපිව කම්පැනි කරලා තියෙන කෝයෙන් හරි. ඒ කියන්නේ අපිව කලබලලා කම්පැනි කරලා නැත්තම් දැන් මට මේ යද්දිම හරි. එහෙනම් ඉතින් පුළුවන් නේ ලංකාවේ පත්තරයක් ගත්තනම් පොතක් ලියන්න පුළුවන් මාසෙන්. හයි තියනවනේ නේ සිද්ධි. ඉතින් එහෙම අරගෙන අපිට ඒ බලවල ලියන්න බෑ. එහෙම ලියන්න බෑනේ. එහෙම කවි ලියන්නෙත් නෑ මිනිස් කවුරුවත්. එහෙම ලියන්න බෑ. ඒ කියන්නේ අපිට අපිව කම්පැනි කරන තැනක් හැම අත්දැකීමක තියෙනවා කියන අපිව රිදවන තැන. ඒ රිදවන තැන ගැන අනිත්‍ය කට්ටිය රිදවන්නම නෙවෙයි. ඒ කියන්නේ අනිත් අයව ඒ සංවාදෙට එකතු කරගන්න ඇහැරවන්න තමයි අපි ලියන්න උත්සාහ කරන්නේ. ඒකට අපිට ඒක කම්පැනි වෙලාම තියෙන්න ඕන. කවියෙක් තමන්ව කම්පැනි කරන දෙයක් කවියක් බවට හරවනවනේ. ඒ කියන්නේ හැම විටම කවියෙක් කියන්නේ හරි සංවේදී සහකම්පනයක් තියෙන මනුස්සයෙක්. ඒක ප්‍රශ්නයක්. එහෙම නොවන
හොඳ කවින් මන් දන්නවා. ඔව් මං කියන්නේ ඒක තමයි මං කියන්නේ දුවාරේ රිසර්ච් එකක් කරලා බලන්න ඕනේ ඒක. එහෙමද කියලා. ඔගේ වැඩේ තියෙන අපි සාමාන්‍යයෙන් කියන දේක් තමයි දැන් මට මෙන්න මේක වෙන්නේ නැක්කේ දැන් මේ සමහර ඒවා කතා කරන්න ගියාන් පස්සේ මට ඕනනම් ඕන හද පුත්‍රයක් දෙන්නත් පුළුවන්. නෑ ඇත්ත කියන්නේ ඔයාගේ හිතට අවංකව ඒක. ඔව් මට කියන්න තියෙන්නේ දැන් දැන් ඔයා අහුවාන් පස්සේ එහෙම කවීන් කියන්නේ එහෙම සංවේදී එහෙම જાතියක් දිකුවාන් පස්සේ මං කියන ඔගේ තියෙන රිසර්ච් එකක් කරලා තමයි බලන්න ඕන ඇත්තට මෙහෙමද කියලා. කවි කියන්නේ මිනිස්සු තමයි. කියන්නේ මේ කවීන් සාහිත්‍යකාරයෝ කියලා මේ අමුතු සත්ත්ව කොටසයන් නෙමෙයි. ඒගොල්ලොත් නිකන් මේ පෘථග්ජන ඉදිරිදා ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන. එහෙම හැබැයි අයාලා පොඩි විශේෂයක් තියෙනවා. පොඩි සාහිත්‍යකරුවන් හැටියට පොඩි වෙන තැනකින් දේවල් බලන්න පුළුවන්. වෙන තැනකින් බලලා ලියන්න පුළුවන් හැකියාවක්. ඒක තමයි තියෙන්නේ. නමුත් මම කියන්නේ මම හැමතිස්සෙම ඔඩියන්ස් කියන්නේ කවියෙන් ඒ කවිය හොයාගෙන යන්න. කියන්නේ කවිය ඔස්සේ කවියෝ ගැන හරි සාහිත්‍ය කරුවෝ ගැන එහෙම ලකුවට මේ මේ වෙන්න ඕනේ නැහැ. ඔව් හිතන්න අවශ්‍ය නැහැ ඉතින්. කියන්නේ මං කියන්නේ හිතන්න එපා. කැමති නම් හිතන්න එකතු වෙන්න එහෙම වෙන එකක්. මේ මේ ගනුදෙනුවක් තියාගන්න සාහිත්‍ය කරුවෙක් එක්ක. හැබැයි මම කියන්න හදන්නේ මේ සාහිත්‍ය කරුවෝ කියන්නේ මේකම් මේ අර දෙයියෝ ගානට දෙවිවරු ගානට සලකන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. කවුරුවත් ඕනේ සමාජේ. හැමෝම මිනිස්සු ඉන්නේ මම නම් දකින්නේ. මිනිස්සු විශේෂයක් තියෙනද මගේ සහෝදරයත් එක්ක ගත්තාම මම කියන්නේ මගේ අයියයි මමයි එක වගේ. ඉතින් එක අයිය කෙනෙක් කිනු ගැරිජ් එකේ වැඩ කරන එයාගේ මගේ වෙනසක් නැහැ. වෙනස තියෙන මම කවි ලියනවා. එයා ගැරිජ් එකේ වැඩ කරනවා. තව අයිය කෙනෙක් කිනු ගොයම් කපන මැෂින් එකේ වැඩ කරන එයා ඒක කරන මම කවි ලියනවා. සමහර වෘත්තියක් කරනවා. ඉතින් දෙන්න මේකයි. විශේෂය තියෙන්නේ ඉතින් මගේ මේ කවි ලියන එක අපි කතා කරනවා. එච්චර නෙමෙයි. ආයේ එකක් නැහැ ඉතින්. මම දන්න වට හිතෙන්නේ එහෙම. ඔකට කට්ටි තරහ වෙයිද දන්නේ අම්මෝ එහෙමයි කියලා. සාමයහා ගැටුම් නිරාකරණ නේද ඔබේ උපාධිය? ඔව්. දැන් මේ සාමයටත් සාම ඇති කරන්න ගැටුම් නිරාකරණය කරන්න මම මේ අතර මහන්නේ. කවිය ලියන එකත් මිනිහේ කියවන එකත් දෙකම ප්‍රයෝගික කරගන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඒක ප්‍රයෝගික වුණාද? නැහැ අත්‍තරම නැහැ. මේක මාර්කේද වාචය දැන් මම ওই විෂය හදාරපු කෙනෙක් හැටියට ඉතින් අපි මං ওই විෂය හදාරන්නේ නැත්නම් දහසක් බලාපොරොත්තු තියාගෙන. ඉතින් ඒක වෙනම කතා කරන්න ප්‍රශ්න ටිකක් ඉතන තියෙන එක වෙන එකක්. නමුත් ලංකාවේ ඒ වෙලාවේ සාමයහා ගැටුම් නිරාකරණය කියන උපාධි පාඨමාලාව ගැනම සංවාදයක් තිබ්බේ නැහැ. මට ඇවිල්ලා මේ රැක් සීසන් වලදීම අපේ සීනියර් ඉඳපු කට්ටිය කියන්නේ ආ උඹ යුද්ධ ඉවරයිනේ දැන් උඹලා වැඩක් නැහැ. ඒ කියන්නේ යුද්ධේ නැහැ වැඩක් නැහැ කියලා. ඇත්තටම මේ කොන්ෆ්ලික්ට් රිසොලූෂන් කියලා කියන්නේ මේ යුද්ධෙත් එක්ක සම්බන්ධ වෙන එකක් නෙමෙයි. යුද්ධ කියන්නේ ඒක කොටසක් විතරයි. කියන්නේ ගැටුම කියන එක ඔයාටත් තියෙන මටත් තියෙන. ඔයාගේ කියන්නේ අපි අභ්‍යන්තර ගැටුම කියදලා හැමතිස්සෙම මිනිස්සු ගැටුම් එක්ක ඉන්නේ. කියන්නේ ගැටුම් ගැන ලොකුවට කතා කරන්න පුළුවන් විශාල දේවල් ටිකක් තියෙනවා. කියන්නේ සාමය කිව්වාම පස්සේ ගැටුම කිව්වාම පස්සේ අපිට යුද්ධයක් නම් මතක් වෙන්නේ සමාජයේ. කියන්නේ යුද්ධයක් විසින් කරපු කියන්නේ යුද්ධය සහ යුද්ධයට පරිබාහිර දේවල් ටික විසින් කරපු ඛේදවාචක තමයි එතන තියෙන්නේ. මේ සංවාදය වෙච්ච නැති එක. ඉතින් සාමය කිව්වම දැන් සාමය අපි යම් යම් ආගමික අර්ථ වලින් ඒවත් කියන මිනිසුන්ටත් ඒතර සාමය කිව්වම මතක් වෙන යුද්ධයක්ද? මේ සාමය පීස් කියන එක අපි වෙන ආදරෙන් ඉන්න එකක් නෙමෙයි සාමය කියලා කියන්නේ. ඒක යුද්ධ මං කිය සාමය හැකට උනා කරලා කිව්වම පස්සේ යුද්ධයක් මතක් වෙන කියන හිනාවුලන්නේ. ඒ ලංකාවේ මේක මේව පාවිච්චි කරපු විදිය සංවාද කරපු විදිය අවුල. නෝ මම හිතන්නේ ඔබ අහපු වගේ අපිට ලියන එක භාවිත කරන්න පුළුවන් මිනිස්සු සනසවන්න ඒ හොඳ දේවල් වෙනුමේ. ඒක මං හිතන්නේ අඩුයිද ලංකාවේ එහෙම මං හිතන්නේ නැහැ. මේ කියන්නේ යම් ප්‍රමාණවලට උත්සාහ කරපු අය ඉන්නවා. නමුත් ඒක මං හිතන්නේ යුද්ධෙන් පස්සේ වුණත් ලංකාවේ යුද්ධය පිළිබඳව හොඳ දේවල් ලියවෙලා නැහැ. හොඳ කියන්නේ ඒ යුද්ධය පිළිබඳව විග්‍රහ කරපු මහ විශාල සාහිත්‍යයක් මං හිතන්නේ නැහැ ලොකුවට බිහිවලා තියෙනවා කියලා. ඒකල් කවි ලියුණා සෑහෙන ටිකක්. ඒ කියන්නේ ඒකෙත් ඒ මිනිසුන්ගේ වේදනාව ඛේදවාචකය ඒව ප්‍රස්තුත කරගත්ත ලංකාවේ සිංහල කවියුත් හිටියා උතුරු නැගෙන දෙමළ කවියුත් විශාල සංඛ්‍යාවක් හිටියා. ඒව හොඳ දේවල්. නමුත් අපිට ලිවීම භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ලිවීම භාවිත කරන විතර නෙමෙයි තියෙන්නේ. ඒකත් එක්ක ඇතුලේ සංවාදී ප්‍රශ්නේ. අපි සංවාදී නැති රටක් මේක. ඒක නෙවෙයි. කොච්චර ලිව්වත් වැඩක් නැහැ. එළියේ සංවාදයක් නැහැ. සංවාදය හදන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. ඒකට අධ්‍යාපන ක්‍රමයේ හරියට ඉඩක් නැහැ. ගිරවුනේ බිහි කරන්නේ. ඒකයි වැඩ. Google Map එකෙත් මං තාම හොයන්නේ නුඹ. මේ කවියට අකුරු ගොඩක් තියෙන සම්බන්ධේ කවියාට තිබුණද ඇත්තටම? Google Map එකක් තියන් ස්මාර්ට්ෆෝන් එකකින් මං හොයන්නේ අකුරු ගොඩ. ආදරේ අකුරු ගැලවුණු නුඹේ ගම. කොච්චර දුර වුණත්
ඇඟිලි දෙකකින් ලං කරන්න පුළුවන් දැන් නොඹ සිටින තැන මේ පේන නිදංගල කඳු වැටිය කොළහරි රබර් රතු වෙන්නේ නැති උඹේ හුස්ම තාම එහි රැඳිලා ඇති මේ හරි අර කෙහෙල් මණ්ඩිය මනම් පෙරිස්ටෝස් වෙන්නේ නැති නොඹ බස් එකෙන් බහින තැන පාර කොන තිතක් වෙනකම් මම හුස්ම හිර කරගත් තැන මං ආයි ටයිප් කරනවා කොළඹ කොළඹ සිට අකුරු ගොඩට දුර ඇඟිලි දෙකකින් ලං කරලා පෙන්වු හැකි උඹ දන්නවද ගිනි කූරු දෙක තුනක දුර අපි ග්‍රහ ලෝක තුන හතරක දුර මේ අර බෝකුවේ නැති අවසන් වරට හඳේ උන්ගේ හුරතල් බැලුව තැන අයියාගේ හෙල්මට් පාර වැදුන තැන නුඹේ කඳුළු බෝකුවේ ගලනවා ඇති ඉස්සර තිබුණා නම් ස්මාර්ට් ෆෝන් මැප් එකකින් හරි උඹව කූඩු කළපු තැන දකින්නට තිබුණා නොවේද මං තාම ආස 1100 ෆෝන් නෑ මං තාම ආස 1100 නොකියකට දැනුත් ඉඳ හිට කොහේ හෝ තැනක ඒ පැරණි ටෝනිය වැදෙනකොට ඇහෙන්නෙම උඹේ ඇහෙන්නෙම නුඹේ hina හඬ ඒ hina හඬ අපිට මතු කරන මිලගේ හඬ ඒක වෙනමම එකක් ඒක වෙනමම රහක් ඉතින් අමිලටත් අපේ ආදරය පුද කරමින්ම හැරෙන අකුරු ගොඩ කතාවට මොකද්ද මේ කතාව කතා ඉදන් තියෙනවනේ නේ උන්ට ගොඩක් තියෙනවනේ නේ ඒකත් ඉතින් ඇත්තටම ආදරයක් තමයි ඉතින් පොතකින් ලියලා ගීතකින් ගහලා දෙසුමකින් පහදලා දීලා ඉවර කරන බරි ආදරය කොහොමද ලහිරු මෙහෙම කවියට ගියන්නේ මං හිතන්නේ පුළුවන් ටික තමයි කියන්න ඇත්තේ සේරම කියන්න බෑ තව මහා සමුද්‍රයක් වගේ ඉතුරුයි ඕනේ ඒ කියන්නේ මං හිතන්නේ සමහර හැඟීම් හැමදේම ගන්න බෑනේ අපිට බෑ බෑ ඉතින් වචන නෑනේ සමහර දේවල් කියන්නනේ ඉතින් පුළුවන් අපිට කියනවා සාමාන්‍ය නිවේදිකා වුණාම කියන්න එපා කියලා අපිට වචනෙන් විස්තර කරන්න බෑ මේක කියලා එහෙම කියන්න එපා කිව්වට දෙයනේ විස්තර කරන්න බෑ සමහර වෙලාවට වචන හිර වෙන තැනක් තියෙනවා ඔව් අනිවාර්යෙන්ම ඒ කියන්නේ සමහර ඇත්තටම එහෙම වෙලා තියෙනවද කවියෙදිත් වචන හිර වෙලා මෙතනින් එහාට ලියවෙන්නේ නැති වගේ අවස්ථාවල් වෙලා තියෙනවද මම ආසයි අද්දකින් බෑ ඇත්තටම මට වෙලා තියෙනවා මට ඒක කාලයක් තිබ්බ දැන් ওই පොත කරලා මේ ඒ කියන්නේ එක එක කාලය යනවනේ ජීවිතේ මට එහෙම ලියවෙන්නේ නැහැ හරියට මට කේන්ති ගිහලා මම එහෙම නිකන් ඒ කියන්නේ කුරු පීටි ගාලා නිකන් මේ කොළ ගුලි කළ විසි කළක් තියෙනවා ඇත්තටම ඒ හැඟීම මම ඉඳලා තියෙනවා ඒ මට ඕන විදිහට ලියවෙන්නේ නැහැ මට මගේ තියෙන හැඟීම මට ඒක දැනෙච්ච දේ මට ඒ විදිහට ලියා ගන්න බැරුණා පස්සේ එහෙම තරහක් එන්නේ ඇත්තටම මාත් එක්කම තරහ ඇවිල්ලා මට මේ මම කොළ ඉරල විසි කළා තියෙනවා ඒ වෙලා තියෙනවා මම දැන් මට වෙලා තියෙන හැම ඉතින් වෙන සාහිත්‍ය යම් යම් දේවල් කරලා දිත් එහෙම නමුත් කවියදී ඒක මට විශේෂයෙන් මේ දැන් අපි නවලයක් වගේ ලියනවා කියන චැප්ටර් එකක් එක්ක ලියාගෙන නැද්ද වෙන ජර්නි එකක් යනවා කොහොමද මේ කවියදී අපි සංක්ෂිප්ත වෙලා එක තැනක නේ අපි ලියන්නේ ඒක කරද්දී ඒකෙදී අර අපිට අරතර මහා විශාල භාෂාව භාවිත කරන්න බැරි නිසා අපි හොයාගන්න ඕන ඕනම දේවල් ටිකේ හැඟීම කියන්න. ඉතින් ඒ ටික නැතුණා පස්සේ තමයි ඒ අර වේදනාව වෙන්නේ. එහෙම අවස්ථාවලා තියෙනවා. ලහිරු ලියන කවියක හොඳ හෝ නරක ලහිරු විසින් තීරණය කරන්නේ කොහොමද? අනේ මේක හරි නෑ. ලහිරු හිතනවා ඇතනේ මේක හරියට ලියවුන්නේ නෑ. නැත්නම් මේක හරියට ලියවන මට හිතනවා මේක හොඳයි කියලා. ලහිරු කොහොමද ස්වයං ਵਿਚාරයකට එන්නේ විවේචනය කරගන්නේ තමන්ව කොහොමද ඒක ඇතුලේදී ඔව් මේ ඒක ඇත්තරම දැන් මට
මම සතුටු නිර්ණායක ටිකක් තියෙන කවිය ඇතුලේ. මොනවාද මට අසේද කියන්නේ. يعني එකක් තමයි ඒ කියන්නේ මම හැමතිස්සම මම ලියන දේ මම ලියලා පැත්තක තිබ්බාන් පස්සේ මං ආයේ බලන්නේ පාඨකෙක් විදිහට ඒක දිහා. හරිද? يعني මම නිකන් ලිව්වා කියලා මම මාර එකක් ලිව්වා දැන් කියලා එහෙම මං කොයි වෙලාවකවත් එහෙම මං ගැන يعني අදිනිශ්චය කරගන්නේ නැහැ දේවල්. අදිසක්සිරු කරගන්නේ නැහැ. මම හරිම පරිස්සම් වෙනවා මං ලියන ඕනෑම අකුරක් සම්බන්ධයෙන් මං නැවත හැරලා බලලා මේ ඒ ගැන මම විචාරයක් කරගන්න මට මගේම ස්වයන් විචනයක් කරන හැමදෙස්සම. ඉතින් ඒක මොකද ඒක දැන් මම 2017න් පස්සේ තාම ඉන්නේ කවිපතන් නොකර ඒ ප්‍රශ්නෙත් එක්ක මේ මට එහෙම මට සතුටු වෙන්න බැරි නම් ඒ කියන්නේ මාව සතුටු කරන්න පුළුවන් විදියට මට ඒක දැනෙන විදියට ඒක ලියවලා නැත්නම් මම තීරණය කරන මේක පළකල යුතු නැහැ කියලා. ඒකට තව දේවල් තියෙන දැන් අපි කවිය ගැන අධ්‍යයනය කරමින් ඉන්නවනේ අනිත් පැත්තෙන්. يعني කාම නිකන් මේ කවි ලියනවා කියලා අපිට අහුවෙ නැහැ ගීම් දැනීම් ටික නිකන් පෙළ ගස්සන එක නෙවෙයි අකේ කවි කියලා කියන්නේ. නැත්නම් ඕන ගෙනත් නිකන් මේ නිකන් මෙහෙම ලියුවොත් එහෙම ඔබ මා මුණ ගැසෙන්නට පැමිණි සඳෑවේ තරු කැට පායා තිබුණා. ඉතින් ඒ තරු අදත් කියලා ඔහොමම ලියාගෙන මම හිතන ඕලත් ලියන්න පුළුවන් අපි හැමෝටම ලියන්න පුළුවන්. ඒ කියන්නේ පහලට මොනව හරි වචන ටිකක් ලියන එක නෙවෙයි කවි. ඉතින් කවියට වෙන වෙන සංවාද තියෙන කවි සම්බන්ධයෙන්. ඒ නිසා එහෙම කවිය ගැනත් මම කාව්‍ය ආකෘතීන් ඒක يعني මම කියන්නේ ප්‍රසන්ට් කරගන්න විදිය ගැන මම හිතද්දි මම බලන දැන් මගේ කලින් කවි වලට වැඩිය මම වෙන විදිහකට ඒක කරගන්න කොහොමද කියලා. ඉතින් ඒක අර අර කිව් විදිහට මාව සතුටු කරන්න සමත් නම් ඉතින් මම තීරණය කරන මේක හොඳ හොඳයි වගේ දාන්න. එහෙම නැත්නම් සමහර ඒවා තියෙන මම තාම එහෙම ලියාගන්න බැරි වෙච්චත් ඒ විදිහට. එහෙම තියෙනවා ඉතින්. මං හරි ආස කවියක් තමයි අර බණ කිව්වම හරිද තාමත් ඒ හුලඟ හමද්දි වගේම ආසම කවියක් තමයි මේ පුස්තකාල වේලාව වහා නවතා දැමිය යුතුය කියන එක. මේක හිතවතුනි ඔබ නම් මේක හොඳින්ම හොඳින්ම අහන්න ඕනේ. කියවන්න ඔබට දැන් ඉඩක් නැහනේ. ඉඩක් ලතොත් කවුළු ඇස පාමුලට එන්න ඕනේ. කියවන්න මේක පුදුම රසයක් මාතුල ඇති කරපු කවියක්. පුදුම දේවල් හිතන්න ඉඩක් දුන්න කවියක්. මට මගේ තාත්තවත් මේක හිතෙනවා. එහෙම කෙනෙක්ට තවත් කෙනෙක් සමීප සම්බන්ධතාවයක් ඇති වෙන විදිහට ඒක දැනෙන විදිහට ලියනවා කියන්නේම වෙනම වැඩක්. මේකට වෙන්න ඇති අපි කියන්නේ සෞහෘද හිත් එකට එකතු වෙන තැන කියලා. ඉතින් ඒකෙන් වෙලා තියෙනවා. වෙනත් වෙනස්ම නිමිත්තක් තමයි මේ කවියට පාදක කරගෙන තියෙන්නේ. හරි ආසයි. නිතරම දකින්න අහන්න නොලැබෙන දේක විස්මය ඒ මිහිර ඔබත් විඳින්න. මඩොල් දුවයි සිව්‍යාලු වික්‍රමයේයි තව තවත් විහිළු කතා පොතු අරගෙන අපි පුස්තකාලයේ මුල්ලක කියවනකොට උඹටත් වැඩිය බර පොත් තියන් මාව ජාරුවට ඒව දිහා බල බල උඹ hina වුණා අපි පුදුම වුණා අපිට නොතේරෙන මහ පොත් උඹට තේරුනේ කොහොමද කියලා අපි ආයේ hina වුණා උඹට පිස්සු කියලා උඹලා විහිළු කතා කියවන්නේ ඇයි බං hina වෙන්නේ උඹ අපෙන් ඇහුවා ඕ ඉතින් අපි ආයේ පුදුම වුණා ඉතින් මෙහෙම ලොකු පොත් කියවද්දී කොහොමත් hina යනවනේ බැරිම තැන උඹ බණ්ඩගිනුත් ගුටි කෑවා ලොකු පොත් බලනවා කියලා පන්තියෙන් ලිව්වා ඊට පස්සේ උඹට ලොකු පොතුත් පොඩි පොතුත් සේරම මග ඇරුණා අපි ලොකු පොත් කියවන්න ගත්තා උඹ වැලි ගොඩදා ආන්න ගත්තා අපි ලොකු පොත් කියවලා උඩ ගියා උඹ බැඳලා දරුවෙකුත් හදලා යට ගියා අපි තාම හොයනවා අර කියපු ලොකු පොත්වල තේරුම ලොකු පොත්වලට hina වුණ උඹ බයිසිකලේ පැටව එල්ලන් හැන්දෑවට
ලොකු පොත්වලට hina උනුඹ බයිසිකලේ පැටව එල්ලන් හැන්දෑවට යන සැහැල්ලුව මුලින් ලොකු පොත් කියවන්න අරන් පස්සේ ලොකු පොත් පොඩි පොතුත් මගේ හැරුණු මිත්‍රයා ඒ තරම් සැහැල්ලුවෙන් ඉන්නේ මුලින් කියව ලොකු පොත් හින්දාද මං හිතන්නේ අපි ඔය පොත් සිලබස් ඇතුලේ කොච්චර මිනිස්සුගේ ජීවිත විනාශ කළාද ලංකාවේනේ එච්චර මට කියන්නේ වෙන කියන්න දෙයක් නැහැ බුදුමාට මට දැනිච්ච එක මම ලියලා තියෙන්නේ ඒක කැමති මිනිස්සු කියව ගන්නවනේ කැමති කැමති විදිහට බාර ගන්නවනේ කියව ගන්නවනේ ඉතින් අපි හොයන්නේ මොනවද මේ තරංකාරීත්වය ඇතුළ කියලා තමයි ප්‍රශ්නයක් තියෙන මට. කියන්නේ මගේ කවිය ගැන නොකිය මට කියන්න තිබ්බොත් දෙයක්. කියන්නේ අපි මේ දුවදුව හොයනවනේ මොනව හරි දෙයක්. පිරිසක් ඒ කියන්නේ එන තරංකාරී අධ්‍යාපනයක බලන්නකො පොඩි කෙනෙක්ට දෙන වදේ ඉස්කෝලවල නේද? ඉතින් එහෙම මොකද්ද යන විභාග ලියනවා පන්ති යනවා දුවන 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 අරක කියනවා මේක කියනවා නේ. ඉතින් අවසානයේ මොකක්ද ලැබෙන විමුක්තිය හැමෝම හැබැයි විමුක්තිය ලැබපු මනුස්සෙක්ගේ කතාව ඇතුළේ ඉන්නේ ඔව් සැහැල්ලුවෙන් යනවා දැන් අපි විමුක්තිය කියලා අපිට මේ අන්දපුටි ටිකක් තියෙන හැම තිස්සෙම ඒ කියන්නේ අපි ස්ක්‍රිප්ට් එකක් දීලා තියෙනවනේ පරිමයක්ේ මං හිතන්නේ අපිට මිනිස්සුන්ට ස්ක්‍රිප්ට් එකක් තියෙනවා මේ මේ ක්‍රමයේ විසින් හදපු එක ඒකේ හොඳම විමුක්තිය කියලා දීලා තියෙන කියන තරතරම් ටිකක් තියෙන්නේ අහවලා අහවලා අහලා වෘතීන් මං ඒ වෘතීන් ගැන නෙමෙයි කියන්නේ ඒක තමයි මේක තියෙන්නේ සහ භෞතික වත්කම් ගත්තත් එහෙම දේවල් අපි සපුරා ගන්න යම් යම් දේවල් ඇතුළේ තමයි අපි මාර මිනිස්සු වෙන්නේ. මට සැහැල්ලුව තියෙන්නේ එතන නෙමෙයිනේ. මට හම්බෙලා තියෙන ඇත්තට මට මට මේ මට හම්බුණා එකපාරක් පදවිය මගේ මිත්‍රයෙක්. මම ඇත්තට මේ එයාගේ අත්දැකීම එක තමයි මම මේක ලිව්වෙත්. එයා මට හම්බෙන දවසේ මම නිකන් කියන්නම් කිය ෂෙයා කරගන්න මේ එයා අපි යම් කිසි සඳහයක් ගත කරන වෙලාවෙ එයා මට කිව්වා අයියා අද සලක ගන්නවත් විදියක් නැහැ අතේ සල්ලි නැහැ මේ මොකද හෙට මම මේ අපේ කෙල්ල කට්ටි එනවා බලන්න අවුරුද්දකට පස්සේ කියලා මම ඒ මොකද අවුරුද්දකට පස්සේ කතන්දරේ කියන්නේ එයා පදවිය ඉඳලා අකුර ඇස්සේ ගිහිල්ලා වෙන විදියක සම්බන්ධය තියලා තියෙන කෙල්ල පාන්නගේ නැවිල්ල දැන් හරිද ආවස හෙට ඊපස්සේ සම්බන්ධකම් තිබිලා නැහැ මේ දැන් ඒ දරුවා දරුවෙක් හම්බෙන්න ඉන්න මොහොත තමයි දැන් ඉන්නේ ගෙදර කට්ටිය ඉතින් මම යහුසුර සූදානම් වෙන වැඩේ වෙනුවෙන්. එතකොට මම ඇහුවේ වෙච්ච දේවල් ගැන. හැබැයි යා හරි සාමාන්‍යයෙන් ගොවිතැන් බතක් කරගෙන දරු මල්ලෝ හදාගෙන හරිම සතුටින් ඉන්න මෙතෙන්. එතකොට අපි මං කල්පනා කළා අපි මොනවද කරන්න කියලා. දැන් ඔයා ෂෙයා කරගත්තා වගේ එච්චර දුරට නොගිහින් ළඟ අත්දැකීමක් කිව්වොත් මේ කොළඹ මේ වත්තල මගේ තාත්තත් මෙන්න මේ විදිය තමයි. ඔව් ICU එකේ ඉන්නකොට එතන ඉන්න නර්ස් ලා අපිට කියපු කතාවක් ඔබට අතහැරලා යන්න බැරි කිසිම භෞතිකවත්කමක් මේ ලෝකේ නැහැ පවුල ඇරෙන්න කියලා. ඉතින් අපිට අපිට සමානව දැනෙන දේවල් ඒව ලියුවෙන් පස්සේව තදින් දැනෙන දේවල් බවට හැරෙනවා. ඒකයි මං ලහිරුව හැම විටම කියවන්නේ. මං පාඨකයෙක් රසිකයෙක් විදිහට මං හැම විටම ලහිරුව කියවන්නේ ඒ සියුම් තන ලහිර හොයා ගන්නවා. එහෙම ඉතින් දැනනොත් ඒක තමයි සතුට ඉතින්. ලියන්නේ. ඒ සතුට විඳින්න ඔයා. මේකේ පිදුම හරි ලස්සනයි. මගේ තාත්තා මතක් වුණ නිසා මේ පිදුමට හැරෙන්න මට හිතුණා. ඇසිල්ලෙන් විටක සැරවෙන තුරුමඩලු බිම ඇද දමන පාන්දර හැරි මල් හිස පිරිමදින සුවඳගෙන ගම් නගර සැරිසරන තුරින් තුර ගමින් ගම මහරයෙත් ඇවිදින උණුසුම් බිමක සිසිල සතුරන ගඳ සුවඳ ආදරෙන් දරන සුලංග යනු තාත්තෙක් නොවේද? වටාවට හැමතැනම හමන්නේ නුඹ නොවේද? සරම් බෝට්ටුවේ උණුහුම හොයන මදරයත් තනියම ආදරණීය තාත්තට මං කැමති ඒ ඒ ඒ උණුහුම දැන් ඔබත් පවුලක් වෙලා ඉන්නේ නේ සමන් දන්න විරුඳට හරි ආදරේ හොඳ පෙම්වතෙක් කියලා මම මට ආරංචි මං දන්නේ නැහැ ආරංචි හරිද කියලා මට කෙනෙක් කිව්වා ඔය ළමරු තට්ට ලව් කරන්න පුළුවන් කෙනෙක් කියලා මාරදියා හොයාගන්නනේ ඒ හොයාගන්න තෝ බෑනේ ලහිරුට කොහොමද ලියන්න පුළුවන් කියන එක ඇතුලේ ඒකක් තියෙනවනේ ලහිරු අනිවාර්යෙන් අනිවාර්යෙන් හොඳට ලව් කරන්න නම් පුළුවන් මේ අහන්නේ පිදුම ගැනනේ හ්ම් 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 නෑ මම ඇත්තටම මේ සරම් බෝට්ටු උණුහුම හොයනවා තමයි මම එහෙම ඒක මිදලා නෑ මම කියන්නේ
මට ඔය තාමගේ තාත්ත නැති වුණේ මම ඉපදිලා දවස් ගන්න කියන්නේ නැති වෙලා තියෙන්නේ එයා නැති වෙලා තියෙන්නේ 89 ඒ කියන්නේ මම ඉපදෙන්නේ 89 එයා නැති වෙන්නේ 89 90 අර කාලේ තිබ්බ බීෂණේ දවස්වල ඉතින් මම එයාව දන්නේ නැහැ අතරම මේ මම එයාව දන්නේ ෆොටෝ එකකින් විතරයි ඉතින් එයා ගැන හෙව්වා මේ ඊට පස්සේ ඉතින් අපි ෆීලින් එක තිබ්බ මට ඉතින් මේ දවස් ඉඳලම ඉතින් දැන් කියන්නේ දැන් නම් සමහරවිට අපි ටික වැඩි හිටුණාන් පස්සේ දේවල් දිහා බලන විදියක් තියෙනවනේ නැත්තම් කාලයක් තිබ්බ මේ ඔය මට ඒකයි මං කිව්වේ දැන් අර ප්‍රේම සුදි ප්‍රියන්ත කියන සින්දුවක් තියෙන මේ සුදු මල් පොකුරක් අතින් දරාම ඔබේ සොහොන ළඟ තනිවි මං එහෙම මේ සින්දුව ඉස්සර දාගෙන අඬලා තියෙනවා මං දන්නේ නැහැ ඒ කියන්නේ පොඩි කාලේ මම ලොකු වෙද්දි ටේක් කරලා තියෙනවා ඒ කියන්නේ අපිට සමහරවිට අර මිස් වෙච්ච දැන් මට තේරෙන්නේ නැහැ දැන් ඔයාට තාත්ත කෙනෙක් ඉඳපු නිසා දන්න තාත්ත කෙනෙක්ගේ ෆීලින් එක එහෙම නැති මිනිස්සුත් ලෝකෙ ඉන්නවනේ ඉතින් ඒක කරන් දෙයක් නැහැ ඒක ටික කාටවත් වරදක් කියන්න බෑ එහෙම තමයි විදි දේවල් නමුත් ඒස ඇත්තට මම එහෙම සරම් බෝට්ටු වුණොම කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ නේ ඉතින් ඉතින් මට හිතුණා මං මේ පොත ඉතින් යා වෙනුවෙන් يعني මට හිතෙනවා යා ඇති මේ සමාජය කියන්නේ මාත් එක්ක කියලා ආශිර්වාදයක් විතර අර අර විඥානවාදී තැනක ඉන්නේ මම ඒ කියන්නේ ඉතින් එහෙම ලියවුනේ ඒකයි ඉතින් ඒ ඇත්තටම ඒ අතර එක්තරා සුළඟක් වෙනස් කරන්න මහන්සි වෙච්ච කෙනෙක් තමයි. ලහිරුව කියවන්න මම කැමතියි. ලහිරු ලියන දේ එක. ලහිරු කාවද කියවන්න කැමතියි ඒ වගේ. ලංකාවේ නම් කරන්න කවුරු හරි ඉන්නවද? මෙන්න මේ ආයත මං වැඩියම අල්මක් දක්වනවා කියලා. ලේඛකයෝ. ලේඛකයෝ. يعني කවිද නම කතාවද මොකක්ද නැතුවනේ. පොදුවේ ගත්තාම මම කියන්නේ අමාරු ප්‍රශ්නයක් එහෙම අපිට මේ වෙන්න වෙනවනේ මොකද මගේ අරෙන්නත් පුළුවන් කෙනෙක් වගේ මෙහෙම يعني නම් ලිස්ට් එකක් කොහොමද තියෙනවනේ يعني හැම තිස්සෙම අපිව මේ උත්තේජන ලක් කරන එහෙම ගත්තොත් මට يعني මට කියෙලිම සයිමන් කියලා අත උස්සල කියෙලිම කියන්න පුළුවන් ඒ කියන්නේ තර අර හැමෝම සයිමන් කියන සානේ මට සයිමන්ව හරිම පුදුමයි මට සයිමන් කියන ලේඛකයා ගැන අපි ලේඛිකාවක් ගත්තොත් එහෙම මම හරි පුදුම වෙන කෙනෙක් තමයි සුනේත්‍ර රාජකරුණායක මොකද මාව يعني මේගොල්ලෝ මාව ලියවන්න එහෙම මාව පුදුම කරන කට්ටිය අනිත් මේ මෑත කාලේ අපේ සහෘදයෙක් ලියන සුරද්ද මල් ඔය සී ප්ලස් එහෙම ලියු සුරත් අයියා ඉතින් එයාවත් මම බරපතල විදිහට කියවන එයා පොත් තුනයි ලියලා තියෙනවා වලට මම එයා එයා ලියන වැඩේ එයා ලියමින් ඉන්න වැඩේ සම්බන්ධව කියවනවා ටික මට අර නිකන් අර මුරකමි වගේ කට්ටිය කරන වැඩේ ලංකාවේ පොඩි වෙන විදිහකට කරන එකක් වෙන මේගොල්ලෝ 37 වුණත් එහෙමනේ ඔව් ඉතින් එහෙම ගොඩාක් ඉන්නවා ඉතින් නාමාවලිය කවි කවියොත් එහෙම මම ගත්තොත් අපි හිතමු දැන් අපි පරණාය පැත්තකින් තියලා මේ කියන අපි ජීබී යාගේ කවි අපි වෙන විදිහට පොළඹ වල තියෙනවා කියන්නේ යා මේ කවි ඇතුලේ වෙන වැඩක් කරන්න උත්සාහ කරපු එක තියෙනවනේ ඒව සියුම් බලද්දි ඊට පස්සේ අපිට රත්නශ්‍රීව වෙන විදිහකට දැනෙන්නේ නන්දන විරසිංහ මහත්මයා තව විදිහකට එහෙම අපේ પરම්පරාවත් බොහෝ කවි ඉන්නවා ඒ හැම එකක්ම ඉතින් අඩු වැඩි වශයෙන් කියවනවා මොකද ඒක මම හිතන්නේ අපි උත්තේජන ලක් වෙනවනේ හැම තිස්සෙම මේ කියවීම මේ අන්තිම ප්‍රශ්නේ ඊළඟ කවි පොත කවදද අපේ අතට එන්නේ බලමු දැන් 2023 බොහෝ විට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා මොකද මේ වෙලාවේ මගේ කා පිටපතක් හැදිලා තියෙනවා කවි 40 ක විතර හැබැයි ඒ කියර තාම ආව සතුටු කරපු නැති කවි ටිකක් තියෙනවා මේක සතුටු වෙනකන් සමානලට ඒක ලබන අවුරුද්දට ඇයිද දන්නේ නැත්තම් උත්සාහ කරනවා මාත් ආසයි ඉතින් කවි පොතක් කරන්න අලුත් ජීවිතයක් වෙනුවට ජීවිතය දිහා අලුතින් බලන්න ලහිරු අපිට හැම කවියකින්ම ආරාධනා කරනවා. ජූල් තාමත් ඇඹුල්ද සුද්ධිය කියන්නේත් එහෙම කවියක්. ඒ කවියෙන් තමයි අද අපි බුක්මාක් ඉවර කරන්නේ. ඉතින් ඔය බොකුටු කොණ්ඩේ වගේම ඔය ඔය ලෑන්විත හදවතත් හැමදාම තියාගන්න ඕනේ. ඔව් ඒක අමාරුයි. මේ ඒ කියන්නේ එහෙම තමයි හැමෝම ඉන්න හදන්නේ. ඒ කියන්නේ මම කියන්නේ පාරේ මට ඉඩක් දෙන අවසාන වශයෙන් මිනිස්සු කවුරුවත් කැමති නැහැ නරකක් ගාගෙන ජීවත් වෙන්න. කවුරුවත් කැමති නැහැ වංචා කරන්න. කවුරුවත් කැමති නැහැ වැරදි කරන්න. මේ ක්‍රමයේ සමහර ලාවට අවිඥානිකව ඒවට මිනිස්සු සම්බන්ධ කරගන්නවා. අවිඥානිකව ඒව කොරස්කාර වෙන්න පුළුවන්. ඇරෙන්න මං හිතන්නේ මිනිස්සු හිතල වැරදි කරන්න උත්සාහ කරනවා කියලා. එහෙම කරන කොටසක් ඇති. මමත් එහෙමයි මම කියන්නේ. මට හිතල කාටවත් වැරද්දක් කරන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. කරන්නෙත් නැහැ. ඉතින් අර මේ ක්‍රමයේ තුල අපි අහුගෙන දේවල් තියෙනනේ බෝවල් වගේ. එහෙම වෙනවත් දන්නේ නැහැ ඉතින්. එහෙමනම් අපි මෙහෙම කරමුකෝ හිතල වැරද්දක් කරන්නේ නැහැනේ. අපි හිතලා හොඳ දෙයක් කරමු. අනිවාර්යයෙන්. අපිට හොඳ දෙයක් නම් හිතලා කරන්නම වෙනවා. ඒ ගමනට අපි හැමෝටම ශක්තිය ප්‍රාර්ථනා කරගනිමින්, පැරණි ගමනට ආශිර්වාද එකතු කරමින්, අපි කතාවට තිතක් තියන්නේ ගායනට ඉඩක් දෙමින්. අමින
उस मुगुन गाँव बट मत कै सुदिए उंबला पिवें किरु जुलगा गावम ओहे हिट गिन हिटिए इस्कोले एरी लावि दिन कोस्म वितरक बडट बेरी दवसक मास वेरलुवाक देकाक लैटिगा मुगुन गायट इन्न कोट मारिया हुरा करं चूटियाई दवल्ट कैवाई गिड्डित नति जूलगा असरन केरुव कट्टहंड मुगुन गा लज्जावेन एंबरुन देम मारी इच्चर रहने बां मारी सुवंतट मारी अक्वागे पेंगेन हंदवता वेन खाटवत नेतु एति बां कीरी मेटी पाट मुहने जंबु पैरोस पेत्तक वगे तानी लपय उंबे मुने मम कैमतिम तेन ले सुवंद हमन तानी लपय हादुआ देखा दुन्ने वाल कमटे ही मने में बा उंबत नो का दुन मारी वल हिलावट होराट गिना दुन मोर गुलीराट मुकुंब मटे नांगी एक ने वे बा मधुआ मगे कांबुल पार मांगु पटे कीवे ने बा खेता खरगेन मधु था तैन कोट पैतक नोगेन इन्ने है किया सुदिये उंब मखिया फं अपट कोटान खालिये नुई उदलु मिटा रगन खेलिये उंब लगे था तट कोंद कड़न इतागिन निमीमं बदानने ती कारने देख बां इट पसे मुगुन गायट बागिटे इदुन मुगुन लेटी गान कुट उंबे मारी सुंद कोच्चरक आवे जंबु पैरोस पेत खवदावत गालंगट नावाई नडु आवर करला इडम बेदुआम जूलगाई तुने उंबलाट सुद्धिये उंब आही मी उने දිනක මේ කික් එක පැනලා ගිහින් බඩකුත් හදන් ඇවිදිල්ලු උඹ අර ජූල් ගැට කනකොට දැනෙනවද උඹට උගුර හිර කරවන මතකයි මතකයි